ආයුබෝවන් අදත් නීතියට ඉඩක්. නීතිය පිළිබඳ දැනුමින් ඔබ පෝෂණය කිරීමේ බලාපොරොත්තුවෙන් මේ වැඩසටහන් මාලාව වසර ගණනාවක් පුරාවට අප ඔබ වෙත තිළින කරනවා. අද එහි තවත් එක් පේවරක්. හිතවතුනි, අද දවසේදී අප සාකච්ඡා කරන්නේ විශේෂ වූ කාරණාවක් පිළිබඳව, තරමක් සංවේදී වූ කාරණාවක් පිළිබඳව. මීට පෙරාතුවත් වැඩසටහන් දෙකක් තුළම අපට අවකාශය ලැබුණා මේ කාරණාව සම්බන්ධයෙන් යම් යම් අංශයන් වෙත අවධානය යොමු කරමින්, යම් යම් මානයන් වෙත අවධානය යොමු කරමින් කරුණු කාරණා සාකච්ඡා කරන්නට අද එයට තවත් එක් පියවරක් ඉදිරියට තබන්නටයි සූදානම් වන්නේ. හිතවතුනි, අනුව අද දවසේදීත් අපගේ අවධානය මානසික රෝගීන් සම්බන්ධයෙන් බලපවත්නා නෛතික තත්ත්වය. මේ සාකච්ඡාව සාර්ථක කරගන්නට අද දවසේදීත් අපගේ ආරාධනයෙන් සුපුරුදු පරිදි මෙදිරියට පැමිණ සිටිනවා ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමය නියෝජනය කරමින් විශේෂඥ වෝහාරික මනෝවෛද්‍ය සුසිත මෙන්ඩිස් වෛද්‍යතුමන් ආයුබෝවන් කියා ඔබතුමන් පිළිගන්නවා. වෛද්‍යතුමනි, මං හිතන්නේ දැන් අපිට අවකාශය ලැබී තිබෙනවා අපේ ප්‍රේක්ෂක ජනතාවට මේ මානසික රෝගීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා දෙන්න. විශේෂයෙන්ම ඔබතුමන් වෛද්‍යවරයෙකු ලෙස මේ මානසික රෝගීන් කියන පිරිසට මේ වෛද්‍යමය ප්‍රතිකාරත්, ඒ වගේම නීතිමය ප්‍රතිපාදනත් ප්‍රතිකාරත් ලැබෙන්නේ කොහොමද කියන කාරණාව සංසන්දනාත්මකව විස්තරකට දෙන්නට ඔබතුමන් අප සමගින් එකතු වන්නේ. දැන් අද දවසේදී අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ මානසික රෝගියෙක් යම් ආකාරයකට නීතිය ඉදිරියේ අපරාධකරුවෙකු බවට පත්තුනොත් අන් එහිදී නීතිය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාව මම ඔබතුමන්ගෙන් ආරම්භයේදීම අසා දැනගන්නට කැමතියි. වෛද්‍යතුමනි, මානසික රෝගියෙක් අපරාධකරුවෙකු වුණාම සැබවින්ම නීතිය ක්‍රියාත්මක වන්නට පටන් ගන්නෙ කොහොමද? අපි කතා කරමු. වෙනත් ඕනම පුද්ගලයෙක් වගේ මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයෙකුත් තනි සංග්‍රහයේ හා වෙනත් පනත්වල අනුකූල වරදක් අපරාධයක් සිද්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔවුන්ට අදාළ වෙන නීතිය සාමාන්‍ය අපරාධ නීතිය. අපේ ලංකාවේ අපරාධ නඩුදාන සංග්‍රහය තමයි ඊට අනුකූල පටිපාටිමය නීතිය තියෙන්නේ. දන්නේ සංග්‍රහයේ ඊට අදාළ හරාත්මක නීතිය තියෙනවා. එතකොට මානසික රෝගියෙක් මානසික රෝගීන් පෙළෙනකොට ඔවුන් අතින් අපරාධයක් සිද්ධ වුණොත් ඒ සාමාන්‍ය පටිපාටි පටන් ගත්තට පස්සේ ඒ නඩු කියාවලිය පටන් ගැනීමේදීම ඇතිවන ප්‍රශ්නයක් තමයි ඒ මානසික රෝගීන් පෙළෙන පුද්ගලයාට මේ නඩුවට සහභාගී වෙලා ඉස්සරහට යන්න පුළුවන්ද කියන කතාව. එතකොට උසාවිය ඒ සම්බන්ධයෙන් මුලින්ම මනෝවෛද්‍ය වාර්තාවක් කැඳවුවා. ඒ කැඳවීම මුලින් ඒ මානසික රෝගීන් පෙළෙන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරලා ඒ බන්ධනාගාර අධිකාරී මාර්ගයෙන් වෛද්‍යවරයෙක් මනෝවෛද්‍යවරයෙකු වෙත යොමු කරලා වාර්තා ලබා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි මූලිකම මුලින්ම වන ක්‍රියාවලිය. ඊට පස්සේ ඒ වෛද්‍යවරයා ඒ පුද්ගලයා පරීක්ෂා කරලා බැලුවම වෛද්‍යවරයාට පෙනී ගියොත් ඒ පුද්ගලයා මානසික රෝගයකින් පැලෙනවා සහ මානසික රෝගය නිසා ඔහුට ඒ නඩුවට සහභාගී වෙන්න පුළුවන්ද බැරිද කියන හැකියාව මොකරි ප්‍රශ්නයක් දුබලතාවයක් හීනතාවක් ඇති වෙලා තියෙනවද කියන එකත් ඔහුට පේනවා. ඒ යනුව තමයි මනෝවෛද්‍ය වාර්තාව සකස් වෙලා ඒ මහේස්ත්‍රාත් උසාවියට මුල් අවස්ථාවේ ඉදිරිපත් වීම සිදුවන්නේ. ඒ මත තමයි ඉතින් යහට ඒ නඩු කටයුත්ත සිදුවීම ඉස්සරහට යාම කෙරෙන්නේ. හොඳයි, දැන් ඔබතුමන් සඳහන් කරනවා අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ තමයි මේ කාර්යපටිපාටිය අන්තර්ගත කර තිබෙන්නේ. අපිට අවස්ථාව තිබෙනවා විශේෂයෙන් මෙහි 31 වෙනි පරිච්ඡේදයේ මේ විස්තරාත්මකව සඳහන් කර තිබෙනවා. අපි පැහැදිලි කර ගනිමු වෛද්‍යතුමනි, දැන් ඔබතුමන් ඒ අවස්ථාවක සඳහන් කරනවා විශේෂයෙන්ම මේ අපේ මානසික රෝගීන් පිළිබඳ පනතෙත් මේ තත්ත්වය සිහිවිකල බව ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ විශේෂ රෝගීන් මේ කියන සංකල්පයේ සිහිවිකල බව කියන කාරණාව නැත්නම් persons with unsound mind කියන කාරණාව යටතේ තමයි විස්තර කොට දක්වන්නේ. දැන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ යලිත්වතාවක් මේ වාචනයම භාවිතා කරමින් මේ තත්ත්වය විග්‍රහ කරනවා. මේ දෙකෙහි යම් සමානාත්මකතාවයක් තියෙනවාද? නැත්නම් එනම් මේ දෙකෙන් අදහස් කරන්නේ වෙනස් වූ කාරණාවන්ද අපට පැහැදිලි කර දෙන්න. අපේ නීතිය තුළ මේ වචනය විවිධ සංකල්ප හැඳින්වීමට භාවිතා වෙනවා. අපි කලින් මේ සංකල්පය විස්තර කරා මානසික රෝග
ආඥා පනත යනතේ මේ සංකල්පය කොහොමද නිර්වචනය වෙන්නේ කියලා. නමුත් අපරාධ නඩුදාන සංග්‍රහය අපරාධ නීතියේ 23 වෙනි පරිච්ඡේදයට එනකොට මේ වචනේ එකම වචනය සිහිදු කළ පුද්ගලයා නැත්නම් සිහිදු කළ තැනැත්තා කියන වචනය භාවිතා වෙනවා අර්ථ දෙකකින්. එතකොට අපි කලින් දන්න අර්ථයත් එක්ක දැන් අර්ථ තුනක්. නැවත අපි සිවිල් නඩුදාන සංග්‍රහය කරනකොට මේ තව අර්ථයකින් භාවිතා වෙන්නේ. එතකොට තවත් අර්ථයක්. එතකොට එකම වචනේ භාවිතා වෙනවා නීතියේ සන්දර්භය වෙනස් වෙනකොට වචනයේ අර්ථයත් වෙනස් වෙනවා. එතකොට මේ 31 වෙනි පරිච්ඡේදයේ වචනේ භාවිතා වෙනවා ආකාර දෙකකින්. පළවෙනි ආකාරය තමයි කිසියම් පුද්ගලයෙකුට විත්ති වාචකයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තියද නැද්ද යන කාරණාවට. දෙවෙනි කාරණාවට භාවිතා වන්නේ කිසියම් පුද්ගලයෙක් උමතු භාවය එමනත ඉන්සැනිටි හින්දා අපරාධ වගකීමෙන් නිදහස් වුණාම ඒ අපරාධ වගකීමෙන් නිදහස් වුණු පුද්ගලයෙක් හැඳින්වීමට භාවිතා වන්නේත් සිවිල් තනත්තා කියලා. එතන මේ 31 වෙනි පරිච්ඡේදයේ තියෙන ප්‍රතිපාදන විත්ති වාචකයක් ඉදිරිපත් කරන්න බැරි පුද්ගලයෙක් සහ අපරාධ වගකීමෙන් නිදහස් වුණු උමතු භාවය නිසා සිවිකලත්වයේ හින්දා අපරාධ වගකීමෙන් නිදහස් වෙච්ච පුද්ගලයෙක් කියන මේ පුද්ගලයන් දෙකොට්ටාසයටම අදාළ ප්‍රතිපාදන. එතකොට අපිට ඒක වෙන වෙනම කතා කරන්න පුළුවන්. අපිට හැබැයි පැහැදිලි නෑ මේ අපිට තියෙන වෙලාව ඇතුළත මේ සියල්ල සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා. ඒකෙන්ද මම මුලින් උත්සාහ කළ බලන්න මේ විත්ති වාචකයක් ඉදිරිපත් කිරීම සහ ඒ සම්බන්ධ බැඳුණු සීවිකලත්වය කියන සංකල්පය ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඔව් ඔබතුමන්ට අවස්ථාව තිබෙනවා. සීවික විත්ති වාචකයක් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ ඕනම කිසියම් පුද්ගලයෙකුට වර්ධ අපරාධ චෝදනාවක් නැගිලා තියෙනකොට ඒ පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙනවා තමාගේ ආරක්ෂාව වෙනුවෙන් තමාගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඒ නඩුවෙන් ඒ අපරාධ චෝදනාවෙන් ගැලවීමට හෝ බේරීමට හෝ දඬුවම් අඩු කර ගැනීමට හෝ තමන්ට වාසිදායක වෙන විදිහට කටයුතු කිරීමට. එතකොට ඔහු ඒ වෙනුවට නීතිඥයෙක් පෙරක දෝරුවෙක් තමාගේ සහය අරගෙන ඒ නඩු කටයුතු සහභාගී වෙනවා. එතකොට ඒ පුද්ගලයාට ඕන පුද්ගලයෙකුට මාසරකින් පෙළුණා හෝ නැති වුණා හෝ ඒ තමාගේ නීතිඥයා සමග එකතු වෙලා එයාට සහයෝගය දක්වමින් මේ රාජකාරිය කරගෙන යාමට සුදුසු මානසික පසුබිමක් මානසික හැකියාවක් තත්වයක් තිබීම අනිවාර්ය වෙනවා. ඒත් නීතියේ ප්‍රධාන මූලධර්මයක් තමයි කිසියම් පුද්ගලයෙකුට තමා වෙනුවෙන් පෙනී සිටීමට තමා වෙනුවෙන් විත්ති වාචකයක් ඉදිරිපත් කිරීමට බැරි නම් ඒ නඩු කටයුත්ත ට්‍රයල් එක නඩු විභාගය සාධාරණ නඩු විභාගයක් වෙන්නේ නැහැ. එතකොට ඒ නීතියේ ගරුත්වයට ඒක හොඳ නැහැ. කියනවා මුනිතිය මුලින්ම බලන කාරණාව තමයි ආ චෝදිතයා. එහෙම නැත්නම් සැකකරු නඩුවට පෙනී සිටීමට විත්ති වාචක ඉදිරිපත් කිරීමට අර්ථාන්විතව සම්බන්ධ වීමට සුදුසු මානසික තත්වයක් තියෙනවද නැද්ද කියන එක. එතකොට මේ 33 වෙනි පරිච්ඡේදයේ මුලින්ම බලන එක කාරණාවක් තමයි ඒක. එතකොට උසාවියට හැංගී ගියොත් මේ පුද්ගලයාට මානසික තත්වය නිසා සිහිවිකලත්වය නිසා මේ විත්ති වාචක ඉදිරිපත් කිරීමට නොහැකියාවක් තියෙනවා කියලා. එතකොට අර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සිද්ධ කරනවා. ඒ වෛද්‍ය වාර්තාව මත පදනම් කරගෙන අදාළ විනිශ්චයකාරවරයා තීරණය කරෝ තීන්දුවක් ගත්තොත් මොහුට එසේ විත්ති වාචක ඉදිරිපත් කරන්න බෑ කියලා ඒ පුද්ගලයා අධිකරණ අමාත්‍යංශය හරහා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මානසික රෝහලකට ඇතුළු කිරීම සිද්ධ කරනවා. ලංකාවේ දැනට පවතින මානසික රෝහල තමයි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අංගුඩ තියෙන අංගුඩ රෝහල කියලා හඳුන්වන එක. එතන නඩුව කල්තැබීමක් සිද්ධ වෙනවා. පුද්ගලයා මානසික රෝහල තුල වෙනවා. මේකේ බලාපොරොත්තුව වන්නේ ඒ මානසික රෝගිය සුවාතට හරවා ගැනීමත් ඒ මනස සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමත් විත්ති වාචකයක් ඉදිරිපත් කරගත හැකි ප්‍රමාණයට මනස සකස් කර ගැනීම. දැන් අපරාධ නඩුවක රජය තමයි නඩු පැවැරීම සිද්ධ කරන්නේ. ඒතර රජයට තියෙනවා ඕනෑකමක් ඒ නඩු කටයුතු ඉවර කරලා වැරදිකරුව හොයාගෙන වැරදිකරුවට දඬුවම් දෙන්න. ඒතර අනේ කියන වටපිටාවේ තමයි මේ මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයා ත්‍රිවිත්ති වාචක ඉදිරිපත් කරන්න බැරි නම් මානසික රෝගය නිසා ප්‍රතිකාර වලට යොමු වෙන්නේ රෝහලට. ඒතර රෝහලට ඉදිරිපත් කරාම මේ රෝගියා රෝහල තුල දිගින් දිගටම රැඳී සිටීමේ නැඹුරුතාවක් ඇති වෙන්න පුළුවන්. මේ පරිච්ඡේද 31 31 වෙනි පරිච්ඡේදයේ යම් ප්‍රතිපාදන තියෙනවා එවැනි පුද්ගලයෙක් මානසික රෝහලකින් මුදා හැරීමට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගිකව මේ මුදා හැරීමේ ක්‍රියාමාර්ගය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. මානසික රෝගියෙක් සාමාන්‍ය රෝහලෙ මානසික රෝගියෙක් පෙළ සාමාන්‍ය මේ පුද්ගලයා
වරදක් කරේ නැහැ කියලා. මානසික රෝගේ උත්සන්න වෙලා ඒ පුද්ගලයා ඇතුළු කරා කියලා මානසික රෝහලකට. මේ ක්‍රියාමාර්ගෙන් නෙවෙයි, සාමාන්‍ය ක්‍රියාමාර්ගේ වර ඔස්සේ. ඇතුළු කරොත් බොහෝ විට මෙම රෝගියා සති කිහිපයකින්, වැඩි මොනොත් මාසකින් දෙකකින් රෝහලෙන් නිදහස් වෙලා යනවා. මොකද බොහෝ රෝගීන්ට ඔය කාල සීමාව ඇතුළත ප්‍රතිකාර වලින් සුවතට හැරෙන්න පුළුවන්. නමුත් මේ අපරාධ නිවාරණ සංග්‍රහයේ මේ කියන ප්‍රතිපාදන ඔස්සේ විත්තිවාචකයක් ඉදිරිපත් කරන්න බැරි මානසික රෝගියෙක් මානසික රෝහල් ඉදිරිපත් වුණාම ඔහුගේ ඉරණම ඊට වඩා වෙනස්. ඔහුට බොහෝ විට ඊට වඩා වැඩි කාලයක් අඩුම තරමේ මාස 3ක් නීතිය හරි ප්‍රතිපත්තිය ප්‍රතිපාදන හරියටම ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රායෝගිකව කිසිම ප්‍රමාදයකින් තොරව ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් මාස 3ක් ඉන්න වෙනවා. ලෙඩේ දවස් දෙකකින් හොඳ වුණාත්. මොකද ඒකට හේතුව ඒ විත්තිවාචක භාවයේ නැති පුද්ගලයෙක් මානසික රෝහලකට අධිකරණ අමාත්‍යංශ හරහා ඇතුල් වුණාම ඔහු නිදහස් කිරීමේ බලය තියෙන්නේ වීක්ෂකයන් කියන කොට්ටාසයට. Visitors. එතකොට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අංගොඩ රෝහලේ තියෙනවා visitors board, වීක්ෂකයන්ගේ මණ්ඩලය කියලා මණ්ඩලයක්. ඒකට විශ්‍රාමලත් මනෝවෛද්‍යවරයෙක්, ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙක් සහ බන්ධනාගාරයෙන් සහ පොලිසියෙන් පුද්ගලයෙක් සම්බන්ධ වෙනවා. එතන මේ තිදෙනා ප්‍රතිකාර කරන මනෝවෛද්‍යවරයා විසින් මෝහාරික මනෝවෛද්‍යවරයන් සපේන වාර්තාව ආශ්‍රය කරගෙන තීන්දුවක් ගන්නවා මේ පුද්ගලයා විත්තිවාචක භාවය ඇති වෙලාද නැද්ද කියන එක. එතකොට ඔය වීක්ෂක මණ්ඩලයේ රැස් වෙන්නේ මාස 3කට සරක්. එතන මානසික රෝගියේ හොඳ අතට හැරුණා නැතක් මාස 3ක් ඉන්න මේ. ඊට පස්සේ මේ තීන්දුව ආවට පස්සේ සෞඛ්‍ය අධිකරණ අමාත්‍යංශ හරහා ක්‍රියාත්මක වීමටත් තව කාලයක් ගත වෙනවා. එතකොට අන්න ඒ විදිහට බන්ධනාගාරය තුල දීර්ඝ කාලයක් රැඳීමට සිද්ධ වෙනවා. හැදිරි මං හිතන්නේ ඔබතුමනි ප්‍රායෝගික ගැටලු පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. වෛද්‍යතුමනි අපි සිදුවනවා කෙටි විරාමයක් ලබා ගන්න. හිතවතුනි මේ කාරණාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන්නට අප බලාපොරොත්තුව තබා ගනිමින් කෙටි විරාමයක් ලබා ගන්නවා. රැඳී සිටින්න මේ නීතියට හිඩ. රැඳී සිටින්නේ නීතියට ඉඩක් සමගින්. හිතවතුනි අද දවසේදී අප සාකච්ඡා කරමින් සිටින්නේ මානසික රෝගීන් සම්බන්ධයෙන් බලපවත්නා නීතිය, විශේෂයෙන්ම මේ අපරාධ නීතිය උන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කාරණාව. අප සමගින් සම්බන්ධව සිටින්නේ මනෝවෛද්‍ය සුසිත මෙන්ඩිස් වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි මං හිතන්නේ දැන් ඔබතුමන් පැහැදිලි කර දුන්නා කුමන ආකාරයකින්ද මේ නීතිය හරහා බන්ධනාගාරය හරහා මානසික රෝහලට ඇතුළත් වෙන පිරිසට ඒ අදාළ කටයුතු සිදුවන්නේ කියන කාරණාව, ඔවුන් නැවතත් අධිකරණයට ඉදිරිපත් වෙන්නේ කොහොමද, ඒ කියන කාරණාවන් සාකච්ඡා කිරීමේදී යම් ආකාරයකින් කෙනෙකුට ගැටලුවක් මතුවන්නට පුළුවන්. යම්කිසි පුද්ගලයෙකු දීර්ඝකාලීනව අප කියමු සුව කළ නොහැකි තත්ත්වයේ මානසික රෝගී තත්ත්වයකින් පසුවනවා නම්, ඔහු හෝ ඇය අපරාධමය වරදකට හසු වී සිටිනවා නම්, එවැනි තත්ත්වයක මෙවන් පුද්ගලයෙකුට අත්වන ඉරණම කුමක්ද කියලා ඔබතුමන්ගෙන් ඇහුවොත්? ඔව්, ඇත්තට මෙහෙම කොට්ටාසයක් ඉන්නවා. ඒ කියන්නේ මානසික රෝග වලින් පෙළෙන දරුණු මානසික රෝග, උග්‍ර මානසික රෝග වලින් පෙළෙන ඉතා සුළු පිරිසක් ඉන්නවා දැනට තියෙන ප්‍රතිකාර වලින් ප්‍රමාණවත් සුවයක් නොලැබෙන කට්ටිය. ඔවුන් බොහෝ විට තමන්ගේ ජීවිත කාලය පුරාවම උග්‍ර මානසික රෝග තත්ත්වයකින් පෙළෙනවා. ඇතම් වෙලාවට එවැනි උග්‍ර මානසික රෝග තත්ත්වයකින් ජීවිතාන්ත දක්වා පෙළෙන රෝගීන්ට මේ විදිහට වරදක් කරලා මේ අපරාධ නීතිය තුළ හිර වෙලා ඉන පුද්ගලයෙක්ගේ විත්තිවාචක භාවය, විත්තිවාචක ඉදිරිපත් කිරීමට තියෙන හැකියාව කවදාවත් නැවත ඇති කිරීමට නොහැකි වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට කලින් මේ ලෝහ රෝගේ නොතිබුණා නම් ඒ හැකියාව තියෙනවා. අපි හැමෝන්ට මේක තියෙනවා කියලා තමයි නීතිය සලකන්නේ. අපි වැඩි හිටියෙක් නම් අපිට ඒ හැකියාව තියෙනවා. එතකොට මේ මානසික රෝගේ නිසා තමයි මේ පුද්ගලයාට මේක නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. නමුත් මානසික රෝගේ දැන් හොඳ වෙන්නේ නැති හින්දා කවදාවත් මේ තත්ත්වය කවදාවත් ඇති වෙන්නේ නැහැ. එතකොට මොහු නඩුව බහ තැබුවට පස්සේ නැවත නඩුව ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොහුගේ විත්තිවාචක භාවය නොලැබී සිටින නිසා. ඒතර ප්‍රායෝගික සිද්ධ වෙන්නේ පුද්ගලයාට විත්තිවාචක භාවය ලැබෙන තුරු මානසික රෝහලේ දින නියමයක් නොමැතිව රැඳී සිටීමට.
වර්දේ ස්වභාවය මොකක් වුණත් අපි තුම සමාලලා ඉතා සුළු වරදක් කරලා පොල් ගෙඩියක් හොරකම් කරපු වගේ වරදක් වුණා සමහර වෙලාවට අවුරුදු ගාණක් සමහර දශක ගාණක් මේ විත්තිමාචක භාවයෙන් නොලැබීම නිසා ප්‍රතිකාර මගින් හැඳී සිටීම සිද්ධ වෙනවා. නමුත් ඒ පුද්ගලයාම සමාජයේ හිටියනම් ඔහුට මීරණමත් වෙන්නේ නැහැ. නමුත් අවසනාවකට ඔහු වරදක් සිද්ධ කරපු හින්දා අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ හින්දා තමයි ඔහු මානසික රෝහලේ අන්තිමට නවතින්නේ. නමුත් ඔහුගේ ඊරණම එහෙමයි කෙලවර වන්නේ. ඒකෙත් ඒ නමුත් මේ මේ නීතිය තුළම එවැනි රෝගීන් මානසික රෝහලෙන් නිදහස් කිරීමට යම් ප්‍රතිපාදනයක් තියෙනවා. ඒකත් අර වීක්ෂක මණ්ඩලය හරහා සෞඛ්‍ය අමාත්‍යවරයාට යෝජනාවක් රෙකමෙන්ඩේෂන් එකක් ගියොත් මොහුව නිදහස් කිරීමට පුළුවන්. මොහුව නිදහස් කිරීමට පුළුවන් කියලා ඒ පුද්ගල නිදහස් කිරීම සිද්ධ කරන්න පුළුවන්. නමුත් එසේ නිදහස් කිරීමට නම් කාරණා කීපයක් සපිරෙනවා. මොනවද ඒ කාරණා? ඒකේ පළවෙනි එක තමයි ප්‍රධාන මූලික කාරණාව තමයි ඒ පුද්ගලයා ගෙන් ඔහුට හෝ සමාජයට හෝ හානියක් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් ඇති නොවන බවට සහතිකයක් අවශ්‍යයි. කියන්නේ මේ පුද්ගලයා නැවත සමාජයට ගියාට පස්සේ අර කරපු විදියේ වරද හෝ ඊට සමාන වරදක් හෝ ඊට වඩා බරපතල වරදක් සිද්ධ කිරීමට හැකියාවක් ඇතිද නැද්ද කියන කාරණාව. සමහර වෙලාවට මේ රෝගය හොඳ නොවන නිසා ඔය කියන තත්ත්වයක් හොඳ අතට හැරෙන්නේ නැහැ. يعني දිගින් දිගටම පුද්ගලයා නැවත වරදක් සිදු කළ හැකි මානසික තත්ත්වයක පසු වෙනවා. එන ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිය හැකි තත්ත්වයක පසු වෙනවා. ඒකින්ද මොකද වෙන්නේ? නිදහස් කිරීමේ ප්‍රතිපාදන තිබුණත් ඔහු නිදහස් කරන්න බෑ. නමුත් මෙම ප්‍රතිපාදන අදාළ වෙන්නේ නැහැ සාමාන්‍ය සැකරුවෙකුට. දැන් මට නඩුවට මුහුණ දෙන්න වෙන වෙන පුද්ගලයෙකුට නඩුවට සහභාගී වෙන්න පුළුවන් නම් නඩුවට සහභාගී වෙලා නඩුව නිවැරදි කරු වෙන්න පුළුවන්, වැරදි කරු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔහු නිදහස් කර හරිනවා. ඒ නිදහස් කර හැරීමේදී ඔහු ඉස්සරහට මේ වරද කරන්න කොච්චර පුළුවන්ද? මේ වරද නැවත කරයිද? කොච්චර මේ වරද කරන්න අවදානමක් තියෙනවද කියන කාරණාව පදනම් කරගෙන ඔහු ඉහිරි තියන්නේ. මෙතන පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍ය වරදකරු සහ මානසික රෝගී සැකකරු. ඔව් වරදකරු. ඒ දෙන්නට නීතියේ තියෙන වෙනස් වෙනස සැලකීමක් තමයි මේ කියන්නේ. ඒ කාරණාව නිසා තමයි ඔහු රෝහලේ දිගින් දිගටම රැඳී සිටීම හේතු වෙන්නේ. මෙන්න මේ කාරණාව තමයි මම කලින් කතා කරපු අර අලුත් සම්මුතිය. ආබාසයිද පුද්ගලයන්ගේ සම්මුතිය කතා කරන්නේ. මේ විදිහේ වෙනස්කමක් මානසික රෝගීන්ට හෝ වෙන ආබාධයක් තියෙන පුද්ගලයන්ට වෙන්න බෑ. එහෙමනම් ඒක සාමාන්‍ය සැකකරුවෙකුටත් සාමාන්‍ය වරදකරුවෙකුටත් එලෙසම අදාළ වෙන්න ඕනේ. එහෙම වුණොත් නම් අපේ සමාජයේ ඉන්න බහුතරයක් මිනිස්සු හිරේම තමයි ඉන්නේ. නමුත් ඒක වෙලා තියෙන දැන් මානසික රෝගීන්ට පමණයි. හොඳයි. දැන් ඔබතුමන් සඳහන් කරනවා මේ ආකාරයෙන් මේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගේම අපේ මානසික රෝගීන් පිළිබඳ වූ පනති යම් ප්‍රතිපාදන හරහා වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ ඔවුන්ට උපරිම සාධාරණත්වයේ ඉෂ්ට කර දෙන්නට. ඔබතුමන්ට අවසාන වශයෙන් අපි මේ වැඩසටහනේ අවසන් මිනිත්තු කිහිපය ගත කරන නිසා මම කැමැති දැනගන්නට මේ අපරාධ නීතිය තුළ මේ ආබාධිත නොවෙසෙන මානසික වශයෙන් ආබාධිත වුණු පුද්ගලයන්ට ඒ උපරිම සාධාරණ ඉෂ්ට කළ හැකි ආකාරයකට මේ ක්‍රියාවලිය සැකසී තිබෙනවාද? එසේ නොවන්නේ නම් ඔබතුමන් දකින දුර්වලතා මොනවාද කියලා තවසනවා. මම පැහැදිලි කර විදියට ඇත්තටම එහෙම සාධාරණේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපේ රටේ තියෙන මානසික රෝග නීතිය එක තැනක තියෙනවා මානසික රෝග ආඥා පනත විදියට, ඒ වගේම මානසික රෝගී පුද්ගලන දාලා නීතියක් තියෙනවා මේ කියන අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ, ඊට අමතරව දඬුවම් සංග්‍රහය තුළ, ඊට අමතරව වෙනත් අනපනත් තුළ තියෙනවා. ඒතර අපේ මානසික රෝග නීතිය හෝ මානසික රෝගී පුද්ගල අදාළ නීතිය පැතිරිලා තියෙනවා. මේ එක එකක් සමහර වෙලාවට එකිනෙකට අනුකූල නැහැ, පරස්පරතා තියෙනවා. ඒක තමයි ලොකුම ගැටලුකාරී තත්ත්වය. නමුත් අපි එක නීතියක් හෝ මානසික රෝග ආඥා පනත පමණක් සංශෝධනය කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මානසික රෝග ආඥා පනත වෙනුවර නව පනතක් ගෙනීමෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතකොට අපි රටක් හැටියට ජනතාවක් හැටියට කලන්න ඕන රාජකාරිය තමයි, වගකීම තමයි මේ මානසික රෝගී පුද්ගලයන්ට අදාළ සියලු නීති හඳුනා ගන්න ඕන.
ඒ හඳුනාගෙන ඒ හැම නීතියක්ම දැනට පවතින දැනට කතා බහට ලක්වන දැනට ගරු කරන අන්තර්ජාතික නෛතික මූලධර්මවලට අනුකූලව සකස් වීම සිද්ධ වෙන්න ඕන. ඒක ඊටාම බැරෑරුම් කාර්යයක්. දැන් මේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ අපේ රටට හම්බෙච්ච බොහෝ නීති අපේ මූලික නීති අපිට ඒ කාලේ හම්බෙච්ච නීතිය තියෙනවා. ඒතර ඒ නීති අද වෙනතුරු සමහර වෙලාවට අකුරක්වත් වෙනස් වෙලා නැහැ. අවුරුදු 150කට 160කටත් පස්සේ. නමුත් ඒක අද අපට ඇති කරා ගන්න පුළුවන්ද කියන ප්‍රායෝගික ගැටලු අපිට එනවා. නමුත් එහෙම කියලා අපට ඒක ඇස් දෙක පියාගෙන ඉන්න පුළුවන් මග හරින්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මොකද ඒකෙන් ජන රටේ එක්තරා මනුෂ්‍ය කොට්ටාසයකට ලොකු අසාධාරණයක් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හිංසනයක් සමහර වෙලාවට වද හිංසාවක් ලක් වෙනවා. ඒතර ලෝකේ පුරාවම ඒකට විරුද්ධවයි මූලධර්ම සැකසීලා තියෙන්නේ. එතකොට අපි ශිෂ්ට ජාතියක් විදියට ශිෂ්ට සම්පන්න රටක් විදියට ඉදිරියට යන්න නම් මෙම සමාජයේ බොහොම අවාසනාවන් ජන කොට්ටාශයට ඔවුන්ට හිමි අයිතීන් හිමිකම් ලබා දීමට නීතිය වෙනස් කිරීම අපේ යුතුකමක් වෙනවා. පැහැදිලිවම මම හිතන්නේ අන්තර්ජාතික ප්‍රඥප්තීන් හරහා අපට අවධාරණය කර තිබෙන ඒ කාරණාවන් පිළිබඳව අවධාරණය යොමු කරමින් මේ නීතිය යාවත් කාලින විය යුතුයි කියන කාරණාව තමයි වෛද්‍යතුමන් අවධාරණය කරන්නේ. හිතවතුනි අද දවසේදී වැඩසටහන් නිමා කරන්නට අප සූදානම් වන්නේ අප බෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා අපගේ ආරාධනය පිළිගෙන මැදිරියට පැමිණි ශ්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමය නියෝජනය කරමින් විශේෂඥ වෝහාරික මනෝවෛද්‍ය සුසිත මෙන්ඩිස් වෛද්‍යතුමන්ට ආයුබන් කියා ඔබතුමට අද දවසට සමු දෙනවා. හිතවතුනි ඔබ දන්නවා අපගේ සුපුරුදු ලිපිනේ නිෂ්පාදිකා නීතියට ඉඩක් අංක 320 TB ජයමාවත කොළඹ 10 ඔබට පවතින යෝජනා අප වෙත යොමු කිරීමේ හැකියාව තිබෙනවා. යලිත් මෙවන් හරවත් වූ සාකච්ඡාවකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු ඇතිව අද දවසට ඔබෙන් සමුගන්ට සූදානම් වන්නේ ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.